මේක තන්දරේ පටන් ගන්නේ ඈත ගල් යුගයේ දඩයම කරලා පුලුස්සගෙන කාපු කාලෙදී. මේක ආදර කතාවක්ද නැත්නම් කර්මයක් ගෙවන මිනිහෙක්ගේ කතාවක්ද කියලා හරියටම පැහැදිලි නෑ. ගල්යුගයේ කතාව ගෑණිගේ කංකරච්චලේ නිසා ඉවර වුණත් මේ කතාව එතනින් ඉවර වුණේ නෑ. මේ දෙන්න ගොවිතැන් යුගයේදීත් හම්බ වෙනවා. කුකුලා දේදියන් කුඹුරට බැහැලා කරපු වැඩක් නම් පේන්න නැහැ නෝ. උදේ ඉඳන් මේ වක්කඩ වැඳපු තෝකොලේ. ඒකට බලන්න බෑ. මගේ අප්පච්චගේ කුඹුර අඳේට ගත්ත කාලේ සිරිමල් අයියා. වරුවෙන් කුඹුරම හාලා හවසට වීත් වපුරලයි ගොඩට ආවේ. සිරිමල් අයියා වරුවෙන් යායක් කනවා තනියම. ඔහේ මෙතන යන ගැටිසිය දිහා බැල්ම දාන වැඩි උදේ ඉඳලා. ඒක තමයි කුඹුර කොටා ගන්න මෙච්චර වෙලා ගිහින් තියෙන්නේ. මේකට මොකද? කුඹුරට වැඩි අමුඩි මඩ. ඒ ඔන්න මේ. ආයිත් නම් ව්‍යංජන දුසිමක් කනවා බොරු. අද ව්‍යංජන හතයි හැදුවේ. කොහෙද දැන් හම්බ කරන්න හැක්මක්ම දෙන්න එපා බදු කාසි වලට ඉඳන් මේක ගනි බුදු අම්මේ අද ඉර කෂ්ට කිත් ප්‍රීසරයි ආන්න අඬ පෙරකාරේ ගහගෙන ගියේ අලුතින් බද්දක් අය කරනවලු රැවුලටයි කොණ්ඩිට තෝක තව තවන් හිටන් කපුඩු කූඩුව වගේ මේ කොහමරි කැරට් මාළුකුත් හැදුවා මං අද අඬ සුදුමැණි කියලාගේ පොඩි එකී කොටහළු වෙලාලු මේ පවුම් භාගයක් නම් දෙන්න බෑ මේ පාර පවුමක්වත් දෙන්න ඕනේ අපිට ඉතින් ව්‍යංජන හතක් එක්ක මෙහෙම කාලා ඉඳ හරි රටක් තියෙන්නේ මලින්ද රජතුමා හින්දානේ නැද්ද මයි දෙයිය ඈ කවුද බං අර අපේ මායිමේ ගොම්බානම් බඳපු එක උඹ ඉතින් හැමෝටම ගොණ්ඩු බඳින් දීපන් අපේ මායිමේ ඒකනේ මටත් මෙහෙම වෙලා තියෙන්නේ අපේ අපේ උදැල්ලි මඩගොඩ මේට දීපන් ඔක හොදලා දෙන්න මෙහෙම පුළුවන්ද බං කුඹුරු හාන්න ඒකනේ මේ මඩ තිබිලා තියෙන්නේ මයිදෙයෝ ඒ කරච්චලේ ඇහෙන එක එතනින් නතර වුණත් මයිදෙයෝ මේ දෙන්න වර්තමාන යුගෙත් ආපහු මුණ ගැහෙනවා කර්මයක් තියෙනවා නම් ගෙවලම ඉවර කරන්න එපෑයි ඕනි බබා මම්මි ඔයා එනකන් හිටියනේ ඔයාට කියන්න අල්ලපු ගෙදර නෑනලා දෙන්න අලුත් කුණු හරුප වගේක් කියාගෙන බැනගත්තා මම්මි ජනේලෙන් එළියට කන දාගෙන ඉඳලත් මට සමහරව තේරුන්නේ නෑනේ එක නෑනේ කැරකිලා ඇවිල්ලා අනිත් එකීට පයින් එකක් ගැහුවා ඔයා කියන්නේ ගුටි කවපු එකේ කෙලින් ඉන්නකොට අර ගහපු කීමේ කවර පොලේ ගැහුවගේ ඇදගෙන ඇවිල්ලා ඒ කතරගිරි ටීම් මට නම් ඔය අනුගේ දේවල් වලට නෑ බබා. ඒ වුණාට අපි පිටමිනිස්සු ගැන අවධානෙන් ඉන්න ඕනේ. අපි ට්‍රිප් එකක් යමුකෝනේ කොහේ හරි. මට ආසේ ට්‍රැවල් විත් හස්බන්ඩ් කියලා එකක් පටන් ගන්න. අපි දෙන්නට පුළුවන් මුට්ට වටේ යන්න. මට කියන්නේ දි ට්‍රිප්. මේ ඔයා දැක්කද බබා? මොකක්ද නේ? ඔයා මං කතා කරනකොට ආද වගේ ලිස්සල යන්නේ? ඉස්සර නම් කොහොමද කිය යාළු වෙන්න කලින් ඔයා කතා කරනකොට බබා කනට මී බැණිවක් කරනවා වගේ කිව්වා මං සින්දුවක් කියනකොට කිව්වා අපි කවදා හරි දවසක මන්රංගලියට කියලා සින්දුවක් ලියලා කයිසර කියලා රැප් එකක් කරලා සින්දුවක් කරමු කියලා දැන් මේ කතාවකුත් නැහැ
මේ අපි අර නුවරලියත් යංකෝනේ අර ට්‍රිප් එක. ආ මම ඔයාලට කියන්න බැරුණානේ. අපේ ඩිල්ෂා නුවරලිය ආයුධ සම්මාන මධ්‍යස්ථානයක් කරනවලු අනේ. අම්මෝ ෆොරිනර්ස් ලේනෝට වැඩ නොකරයි. පායගා මම කොහොමද දන්නේ ඩිල්ෂා මවුන්ට් ලෙවිනියට ස්පයි එකක් කරා කියලා? තමයි ඒවරව ත්‍රිංගුවද? ආ කඩනෝ මන් තමයි කකුල් දෙක හොඳද? මන් දන්නවා හැම කරන්නේ නැහැ කියලානේ. අර ඔයාගේ යාළුවා චමත් තමයි ඔහොම දෙයක් කරොත් ඔවට රිංගන්න යන්නේ. මම මොනවද වේලේ දව කවුගේ? ඔය ආසේ කරන්න බවුව. මේ බබා අද සූර්යග්‍රහණයක් වෙනවා කිව්වානේ. මම මේ හවසින්නම් බලන් ඉන්න ඕකෝ නෑනේ. මේ හොඳට හඳ පායලා තියෙන්නේ. බබා මේ තඩියම් බල්ලා ඉන්නවා. අර ෂෝක් අනේ ආසේ අර තඩියම් බල්ලා. ගෙදර නෝනගේ කන්දොස් කිරියාව මදිවට මේ අහිංසකයාට රාජකාරී කරන තැන ගෑනුත් කම්පිරෙන්න බයිනවා. මෙහෙම කියනකොට මේ කස්ටමර් කෙනෙක් සලකන්නේ කී පාරක් ඔයගොල්ලෝගේ බොස්ට කතා කරාද මම? හැමදාම මෙහෙට එනවා. දවස් 7ක් තියනවා නම් සතියේ දවස් 3ක් මෙහෙන් බඩු අරගෙන ඉතුරු දවස් ටිකේ මෙහෙ ඉන්නේ මම. මොකද බිල් එක පේන්නේ නැහැනේ. මොහොමද සලකන්නේ? අතරින් මෙතෙන්ට එද්දි පෙනිපෙනි තිබ්බ ටිකක් පේන්නේ. ඔයා පොඩක් කියනකොට පේනවද කියලා? මහලු පොඩි මැෂින් තියනවා. ඉන්න නැත්තම් මිනිස්සු අපිට කියන්නේ අපි ඉන්ක එකක් ගෙනල්ලා දෙන්න. අපි බිස්නස් එකක් කරන්නේ. අපි මාසෙ අන්තිමට අපි මේව සෙටල් කරන්න ඕනේ. අපි මේ යකා වැහෙනින කෝටට මට මල පැලෙන්නේ. මොකද හරි හරි කියන්නේ. හරි හරි කියන දෙයක් නැහැ. ඕගොල්ලන්ට මේක ඉන්ක එකක් එන්නේ නැත්තම් පෑනක් කරගෙන මෙහෙවල සීල් එකක් ගහලා දෙන්න. ලක්ෂ ගානක බඩු ගත්තට පස්සේ බිල් එක අතර හම්බුනම ඔයාවත් අරගෙන පේ මට යන්න වෙන්නේ. මගේ අම්මා කණ්ණාඩි දානවා. කණ්ණාඩි දාන ඒ ගෑනුවත් මේක පේන්නේ නැහැ කියනකොට තේරුම් ගන්න පොඩ්ඩක්. ඕගොල්ලන්ට මේ වගේ දෙයක් බැරනම් ඕගොල්ලම අවුරුදු තෑගකට මේ වගේ නනේ මේ මල්ලි ඕගොල්ලෝ වගේ කට්ටියත් අපිට වැඩ කරන්න ඕනේ. තේරුම් ගන්න මෙතන ඉඳන් මෙතනදී මේ লীලා තිබ්බ මේ උඩ තිබ්බ නමවත් පේන්නේ නැහැ. කඩේ නමවත් පේන්නේ නැහැ. මොකද හරි හරි කියන්නේ. එපා වෙනව හලෝ මේ වගේ මිනිස්සුත් එක්ක වැඩ කරන්න ලක්ෂ ගාණක් බඩු ගන්නවා අපි මෙතන. අනේ මේ මං වෙන තැනක් හොයාගෙන යනවා පිස්. ගහක් මාත වෙලා නැටි දැක්කලු ඉබ්බා හෙමින් හෙමින් දිනුම් කනුව පාස් කරගල රේස් එක දින්නල්ලු ලස්සනයි මැනික මගේ හොඳ පැටියා වගේ අම්මා මොකද කරන්නේ කියලා බල්ලා එන්නකෝ මචං උඹේ පොඩි කෙල්ල කතා පෙට්ටියන්නේ පොඩි කාලේ ගෑන් ළමයි එහෙම තමයි බා පොඩි කාලේ විතරද බා උඹ කිව්වා හරි මේ මචං උඹ කොහමද උඹ සෑල්ලුවෙන් ඉන්නේ උඹයි මායි දෙන්නම කරන්නේ එකම බිස්නස් නේ බා බිල් එකක් අපහැදිලි වෙන එක සාමාන්‍ය දෙයක් නේ එහෙමයි කියලා මෙහෙම කස්ටමර්ස් ලාගෙන් බැනුම් අහන්න පුළුවන් ඒක කොහමද බා සාමාන්‍ය දෙයක් වෙන්නේ පැහැදිලි බිලක් කියන්නේ කස්ටමර් කෙනෙක්ගේ අයිතියක් සමහර කස්ටමර්ස් ලා ඉන්නවා ඒ බිල තියාගන්නව අවුරුදු ගාණක් ඒගොල්ලන්ගේ තියෙන අවශ්‍යතාවය මත කෑෂ් මැෂින් කීපයක්ම චේන්ජ් කරා බං ඒ උනට වැඩක් උන්නේ මට නම් දැන් ගෙදර ගෑණි කතා කරන එකත් විශාල කන්දොස් ගිරියාවක් කියලා තියෙන්නේ මේ බිල් වල ප්‍රශ්න හින්දා මන් දෙනවා උඹට සුපිරි අයිඩියා එකක් උඹේ ගෙදර කංකරච්චලේටයි උඹේ ප්‍රශ්නෙටයි විසඳුම උඹ ඔය print කරන බිල් එකේ paper එක චේන්ජ් කරා ඔය මැෂින් චේන්ජ් කරාට වැඩක් නැහැ මම පාවිච්චි කරන්නේ Rolex thermal paper එක හොඳට print එනවා බොඳ වෙන්නේ නැහැ අනිත් විශේෂම දේ තමයි අවුරුදු ගාණක් යනකම් print එක මැකෙන්නේ නැහැ ගලේ කෙටුව වගේ බිල් නිසා බිල්ලක් වෙන්නේ නැතුව බිල් ගේට්ස් වගේ බිස්නස් කොට දාගන්න Rolex thermal papers වලින් බිල් print කරන්න Rolex thermal papers use කරනවා නම් බිල් බොඳ වෙන්නේ නැහැ print එක මැකෙන්නේ නැතුව කාලාන්තරයක් තියාගන්නත් පුළුවන් පැහැදිලිව print කරන්නත් පුළුවන් සාධාරණ මුදලකට ලබා ගන්න පුළුවන් super quality එකක් ඇති ලංකාවේම හදන Rolex thermal papers use කරලා බිල් ප්‍රශ්න ලේසියෙන්ම settle කරගන්න මොන මගුලක්ද මිනිහව කරන්නේ මං අද ඔෆිස් එකට කී පාරක් තමසිට කෝල් කරලා එක කෝල් එක කාන්සල් කරගෙන ඉන්න මොන මගුලක් කරන්නද මන් දන්නේ මේ අර අර සමිත්ගේ ලොකුතෝ පැනලා ගියල්ලලු මට මේ එක කියන්න ඕනේ ඔය වාද ඔන්න දැන් නම් දෙන්න කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් සමාදානයෙන් ඕහෝ පොඩ්ඩක් සෝරි සතුටින් කිව්වට අවුරුදු 3කට විතර පස්සේ පොඩි මෙව්ව එකක් උනානේ ඩොක්ටර් ලබන සතියේ ඩිලිවරි එකට දවස් දීලා තියෙන හොඳේ මට නම් ඕන අමතක වෙයි අනිවාර්යෙන්ම
ඔබට මතක තියාගන්න. හරි බබා මම ඔට්ටයක් දාගන්නම්කෝ. මහත්යෝ අනේ. අනේ මහත්යෝ කන්න දෙයක් දෙන්න පිනට යමක් දෙන්න මහත්යෝ හත් අවුරුද්දකින් කාලා නැහැ කෑවේ නැතත් කමන්නේ නැහැ මහත්යෝ අඳින්න යමක් දෙන්න මහත්යෝ අනේ නෝනා සීදේවි නෝනා අනේ මහත්යෝ අනේ. හම්බෙන්න ඉන්න ළමයින්ගේ අම්මේ. බගේ අර ඔෆිස් එකේ අඳින්න ෂර්ට්ස් වගේ ආතිබ්බ නේද? අනේ බල්ලා දෙක තුනක් ගෙනා දෙන්න පවුනේ. බබා පරිස්සමෙන් මහත්යට කියන්න මහත්යෝ මමත් හොඳ රස්සාවක් කරේ කරන්ට් බිල් වතුර බිල් කකුසි බිල් ඒ සේරම ගෙවලා මහත්යෝ මම පාරට වැටුණා මහත්යෝ මුළු සේසතම නැති වෙලා මහත්යට කියන්න අන්තිමට ඉතුරුනේ බදු බිලයි බදු අංකේ විතරයි මහත්යෝ අන්තිමට ගෑනිත් දාලා ගියා මහත්යෝ ළමයි 12 දෙනෙක් එක්ක හේන ගහනවා ළමයි 12 දෙනෙක් තමුසේගේ ගෑණි වෙලාවට ওই තමුසේව දාලා ගියේ තමුසේ ළමයි හදන ප්‍රින්ටරයක්ද මේ බබා මේව දැන් අඳින්නේ නෑ නේද දෙන්න දෙන්න කමන්නේ නෑ පොඩ්ඩ ඉන්න දෙන්න ඉන්නේ මේක ඔගොල්ලෝගේ මාමගේ එකක් මේ එක අඳින්නෙත් නෑ නේද ඔවායි හොයාගෙන ඉන්නේ නෑ නේ අනේ මේ මේක නම් දෙන්න බෑ බබා බබා ඕක මං අවුරුදු 3කින් විතර ඇඳලා නෑ මං හිතන්නේ අනේ උනාට කොහොමද මතක නැද්ද අනේ මම මුලින්ම වැලන්ටයින් එකට ඔයාලට මේකනේ gift කරේ කමන්නෑ මහත්තයෝ කමන්නෑ නුණා මේ දීපු දෙහෙට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ඩබල් වෙලා දරු සම්පත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන එන්න එන්න නුණා එන්න මහත්තයා ෂෝකනේ අවුරුදු 3ක් පරණ ෂර්ට් එක තා මේ විදිහටම තියෙනවා ඔන්නේ සුවඳ ඔයාගේ පරණ පර්ෆියුම් එක සුවඳ තා මේ විදිහටම එනවා ආ බිලක් තාම තියෙනවනේ අනේ අවුරුදු 3ක් පරණ ෂර්ට් එකේ ෂුවර් එකට රොලැක්ස් ටේපකින් ගහපු බිලක් වෙන්න ඕනේ මම මේක හොදලා වේලලා අයන් කරලා කබඩ් එකේ දාලා තිබ්බේ නමලා ආ මොකක් දිල්ෂා ආයුර්වේදික් ස්පා අනේ බබා ඔක මගේ ගන්න මේ චමත්ගේ තමුසේ අර බැල්ලිගේ ස්පා එකට රිංගුවා නේද චමත් බලලා ආ බබා मगे अदूर तमंग बड़ा बलाकर अनुंगे कुड़ हो